අයිබුවන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා. NVQ 4 මට්ටමේ විදුලි කාර්මික පාඨමාල සිදු කරනු ලබන සිසුන් සඳහා කරනු ලබන 10 වෙනි වීඩියෝ එකට අද මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ security lighting circuit එකක් ගැන. මොඩියුල් අංක 6 8 පවතින. ඔයාලට පේනවා ඉතින් මෙතන මාතෘකාව security lighting circuit එකක් මොඩියුල් අංක 6 8 තියෙන. මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය ගැන තමයි කතා කරන්න යන්නේ ඔබට. එතකොට මේ පරිපථයේ ඔබට පේනවා මෙන්න මේ ආකාරයේ ස්විච 3ක් භාවිතා කරලා තියෙනවා. එතකොට මේ ආකාරයේ ස්විච් එකකට අපි කියනවා මේ පෙන්වලා තියෙන ඒජාති ස්විච් එක 2way ස්විච් එකක් කියලා කෙටියෙන් කියනවා. නමුත් මේකේ හරි නම තමයි 2way 1 pole 1 gang. 2way single pole single gang කියලා අපි මෙහෙමත් කියනවා. එතකොට මේක ඉදිරි පෙනුම තමයි මේ පෙන්වලා තියෙන්නේ. මේකේ පසුපස පෙනුම තමයි මේ අග්‍ර පීඩන ආකාරය තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ස්විච තුනට අමතරව තව මෙයක් ස්විච් එකක් භාවිත කරලා තිනවා. ඒක තමයි මේ පෙන්වලා තියෙන්නේ. එයත් පෙනුම ගත්තාම මේ වගේම තමයි. නමුත් පසු පෙනුම ගත්තාම පිටිපස්සේ අග්‍ර තියෙන විදිය ගත්තාම මේ වගේ අග්‍ර දෙකයි ඒකේ තියෙන්නේ. ඒකට අපි කියනවා 1way 1 pole 1 gang switch එකක්. එහෙම නැත්නම් single way single pole single gang switch එකක්. එතකොට මේ ආකාරයේ ස්විච එකකුත් මේ ආකාරයේ ස්විච තුනකුත් මෙතන භාවිත කරලා තියෙනවා. එතකොට මේ ස්විච තුනට තමයි බල්බ තුනක් මේ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය තමයි මේ ඕන් L1 කියන බල්බේ S1 කියන ස්විචේනොත් L2 කියන බල්බේ S2 කියන ස්විචේනොත් L3 කියන බල්බේ S3 කියන ස්විචේනොත් ක්‍රියාකාරී වීම තමයි මේකේ ක්‍රියාකාරීත්වය. ඒ වගේම මෙතන විශේෂ ස්විචයක් තියෙනවා. මෙන්න මේ මම පහල සඳහන් කරපු ආකාරයේ සාමාන්‍ය ස්විච් එකක් සිංගල් පෝල් ස්විච් එකක් 1 way එකක්. ඒක මේක 2 way ස්විච් එක දෙකල වලට මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. ඒතර ඔයාලට පේනවා මේකේ වයරින් එක අපි ගත්තොත් මේ ලයිව් එක ඇවිල්ලා මේ හැම ස්විච් එකම යට අග්‍රයට මේ ලයිව් එක මේ විදිහට සම්බන්ධ වීම සිද්ධ වෙනවා. ඔබට පේනවා ඇති මේ රතු පාටින් පෙන්නලා තියෙන මේ සම්බන්ධයන් තියෙන විදිහ ලයිව් එක සම්බන්ධ වෙන විදිහ. ඒ වගේම මේ ඉහළ කොටස් මේ හැම ස්විච් එකම ඉහළ කොටස් ටික එකිනෙකට මොන විදිහට සම්බන්ධ වෙලා තියෙන. එතකොට මේ පරිපථය අඳින ක්‍රමය එකයි. ඉස්සෙල්ලාම ස්විච් ටික පෙළ ගැස්සුව මේ ආකාරයට උඩ කොටස් ටික උඩ පොයින්ට්ස් ටික එකට සම්බන්ධ කරා යට පොයින්ට්ස් ටික එකට සම්බන්ධ කරලා එකකට දුන්නා අපේ ලයිව් වයර්. ඒ වගේම මේක ඉතිරි වෙනවා අපිට. එතකොට උඩ සහ යට භාවිත කරපු නිසා ඉතිරි වෙනවා මේ කොමන් අග්‍රේ COM කියලා මෙතන නම් කරලා දිනවා. මේ කොමන් අග්‍ර වලට තමයි හැමතිස්සෙම මේ බල්බ සම්බන්ධ වෙන්නේ. එතකොට බල්බ වලට නියුට්‍රල් අග්‍රේ කෙලින්ම මේ විදිහට සම්බන්ධ වෙනවා. එතකොට මේ ස්විච් එක ඇරලා තියෙන අවස්ථාවක් ගත්තොත් මේකට පෙන්නලා තියෙන ඇරලා තියෙන අවස්ථාවක් ගත්තොත් එහෙම නැත්නම් ඕපන් වෙලා තියෙන අවස්ථාවක් ගත්තොත් මේ ඕනෑම ස්විච් එකකින් අපි ගමු උදාහරණයක් විදිහට පළවෙනි බල්බේ ස්විච් එක මේ අතට යොමු කරොත් බලන්න මේ බල්බේට මේ විදිහට ෆේස් එක ඇවිල්ලා ඔය විදිහට බල්බේට ලැබෙන නියුට්‍රල් එක දෙලින්ම ලැබෙන. ඒකට මේ බල්බේ පත් වෙනවා. ඒ වගේම මේක ඉහළට යොමු කරොත් අපි මෙන්න මේ ආකාරයට ඉහළට යොමු කරොත් මේ බල්බේට ෆේස් එක මේ මෙතනින් ලැබෙන්නේ නැහැ. මොකද මෙතනින් ඕපන් වෙලා තියෙන නිසා ෆේස් එක කොහෙවත් ලැබෙන්නේ නැති නිසා මේ එන පේස් එක මේ පැත්තට සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා බල්බේ ඕෆ් වෙනවා. ඒ කියන්නේ මේ ඉහළට යමු කරොත් ඕෆ්, පහළට යමු කරොත් ඔන් අවස්ථාව. ඒක දෙවනි බල්බේටත් අපිට පෙන්වන්න පුළුවන් මේක පල්ලෙහාට යමු කරොත් මේ පේස් එක එහෙම නැත්නම් මේ ලයිව් එක ඇවිල්ලා මේකට සම්බන්ධ වෙන නිසා මේ බල්බේ ඔන් වෙනවා. ඒ වගේම ඉහළට යමු කරොත් මේ පේස් එක කොහෙවත් ඉහළට සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනින් සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා මෙතෙන්ට පේස් එකක් ලැබෙන්නේ නැති නිසා මෙතෙන්ට සම්බන්ධ කරොත් මේක ඉහළට දැම්ම ස්විච් එක ඕෆ් අවස්ථාව තමයි ලැබෙන්නේ. මේ ස්විච් එකටත් ඒ දෙයම තමයි. පහළට දැම්මොත් මේ බල්බ් එක ඔන් වෙනවා. ඉහළට දෙමු කරොත් මේ බල්බ් එක ඕෆ් වීම සිද්ධ වෙනවා. ඒකට සාමාන්‍යයෙන් ස්විච් තුනක් තියෙනවා. බල්බ් තුන වෙන වෙනම ස්විච් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔබ තමයි පරිපථයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. අපි බැරි වෙලාවක මේ ස්විච් එක වැහුවොත් වහලා තියෙන අවස්ථාවක් ගත්තොත් මෙන්න මේ ආකාරයට. එතකොට ඔබට පේනවා මේ ලයිව් එක මෙහෙම ඇවිල්ලා මේ හැම ස්විච් එකම යට අග්‍ර වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම
මේ ලයිව් එක ගිහිල්ලා මේ ස්විච් එක වැසීම තුලින් මේ උඩ අග්‍ර වලටත් සම්බන්ධ වීම සිද්ධ වෙනවා. එතකොට මේ මොකක් හරි ස්විච් එකක් ඉහළට දැම්මත් ලයිව් එකක් සම්බන්ධ වීම සිද්ධ වෙනවා, පහළට දැම්මත් ලයිව් එකක් සම්බන්ධ වීම සිද්ධ වෙනවා. කියන්නේ මේක පහළට දැම්මත් ඉහළට දැම්මත් ලයිව් එක දිගටම සම්බන්ධ වෙලා තියෙන නිසා මේ බල්බ් එක දිගටම ඔන් එකේ තියෙනවා. මෙතනත් එහෙමයි, මේක පහළට දැම්මත් ඔන්, ඉහළට දැම්මත් ඔන්. මොකද ඉහළට දැම්මම මේ හරහා පේස් එක එහෙම නැත්නම් ලයිව් එක අපිට මේ හරහා මෙතනට ලැබෙන නිසා ඉහළට පහළට ඔහෙට දැම්මත් මේ බල්බ් එක දිගටම ඔන් වෙලා තියෙනවා. ඒ වගේම මේ තුන්වෙනි අවස්ථාව ගත්තොත් මේ බල්බ් එක ගත්තොත් ඒකත් දිගටම ඔන් වෙලා තියෙනවා. කියන්නේ අපි වෙන විදිහකින් කිව්වොත් මේ ස්විච් එක දාලා තියෙන මේ අවස්ථාවවලදී මේ ස්විච් එක වලින් බල්බ් එක ඕෆ් කිරීම සිද්ධ කරන්න බෑ. මොන අතර දෙමු කරත් බල්බ් එක දිගටම ඔන්, බල්බ් ටික දිගටම ඔන් වෙන අවස්ථාව තමයි තියෙන්නේ. ඒතර මේකට අපි කියනවා අපි ඒක නිසා මාස්ටර් ස්විච් එක කියලා අපි කියනවා. මේ ස්විච් එකට මාස්ටර් ස්විච් එක ඔන් වෙ අවස්ථාව තියෙනවා නම් මේ කිසිම බල්බයක් අපිට ඒ වාගේ අදාළ ස්විච් වලින් කන්ට්‍රෝල් කරන්න බෑ, වෙන විදිහකට ඕෆ් කරන්න බෑ. එතකොට මේක තමයි සිකියුරිටි සර්කිට් එක. අපි සිකියුරිටි කියලා මෙතන අදහස් කරන්නේ අර මේ ස්විච් එක ඔන් කරලා තිබ්බහම, ඔන් කරන අවස්ථාවේ තිබ්බහම මේකකින්වත් මේ බල්බ් කන්ට්‍රෝල් කරන්න බෑ, ඒ කියන්නේ ඕෆ් කරන්න බෑ. එතකොට සාමාන්‍ය ගෙදරක එහෙම නැත්නම් බිල්ඩින් වල වගේ මේවා සාමාන්‍ය අපි ස්ථාපනය කරන එක මාස්ටර් ස්විච් එකක් කොහේද එක තැනක හයි කරලා තියෙනවා. එතනින් අපි ඕන වෙලාවක ඔන් කරොත් මුළු පද්ධතියේම බල්බ් ටික දිගටම ඔන් එකේ තියෙනවා. එහෙම නැත්නම් අපි මුළු ගොඩනැගිල්ලම හයි කරලා තියෙන බල්බ් ඔන් වෙලා තියෙන විදිහට මේ විදිහට පරිපථයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මේක ඕෆ් කරලා තියෙන අවස්ථාවේ සාමාන්‍ය විදිහට මේ ස්විච් වලින් වෙන වෙනවා. මේ ස්විච් එකේ මේ බල්බයත්, මේ ස්විච් එකේ මේ බල්බයත්, මේ ස්විච් එකේ මේ බල්බයත් කලින් පරිදි ඔන් ඕෆ් කරගන්න පුළුවන්. හැබැයි මේක ඕපන් වෙලා තියෙන අවස්ථාවේදී පමණයි. මේක තමයි එතකොට අපි ඉගෙන ගන්න තියෙන සිකියුරිටි සර්කිට් එක. මෙන්න මේ සර්කිට් එක අඳිලා තියෙන රටාව අපි ෆලෝ කරලා එහෙම නැත්නම් අනුගමනය කරලා අපිට පුළුවන් මේ විදිහට බල්බ 10කට 15කට උනත් මේ පරිපථයේ එක දිගට දිගට ගොඩනගාගෙන යන්න. එකම වෙනස තමයි මේ හැම ස්විච් එකම බල්බයකටම 2 way ස්විච් එකක් සම්බන්ධ විය යුතුයි. අපි සාමාන්‍ය බල්බයක් කන්ට්‍රෝල් කරන 1 way ස්විච් එකක් ඉන්නේ, මේ જાති ස්විච් එකක් ඉන්නේ. මෙතෙන්ට දාන මෙතනදී 2 way ස්විච් තමයි භාවිත කරන්නේ. මම හිතන්නේ ඔයාලට යම් අවබෝධයක් ලැබෙන්න ඇති මේ සිකියුරිටි පරිපථය කියන්නේ මොකක්ද කියන එක ගැන. එතකොට මේක අඳින ටෙක්නික් එකක් දිනන ක්‍රමය අල්ල ගන්න. එතකොට අපිට ඕන බල්බ ප්‍රමාණයකට මේක ඇඳ ගන්න පුළුවන්. මම හිතන්නේ ඔබට ලැබුණු දැනුම ප්‍රමාණවත් ඇති. ඔබට මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එක යටතේ කමෙන්ට් කරන්න. ස්තුතියි.